නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව මෙවර 2024 සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණයේ ඉහළින්ම සිටින අනුර කුමාර් දිසානායක මහතාගේ ඔබ කවුරුත් අහලා නැති දැකලා නැති පවුලේ විස්තර මෙන්න. අනුර කුමාර් දිසානායක මහතා පවුලේ දෙවනියා වන අතර ඔහුගේ මව සීලවතී වන අතර පියා රම්බණ්ඩා දිසානායකයි 1968 නොවැම්බර් මාස 28 වනදා ගලේවෙල මකුල්ගස්සව මාතෘ නිවාස ඒදී උපතලද ඔහු මේ වන විට නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව 2024 ජනාධිපතිවරණයේ ඉහළින්ම සිටින ප්‍රබල දේශපාලන තරුවන් අනුර කුමාර මහතාට වැඩිමහල් සහෝදරියක් පමණක් සිටින ඔවුන් ගලේවෙල දේබහුව ප්‍රදේශයේ ජීවත් වනු ලැබුවා. පසුව තඹුත්තේගමට පැමිණි අනුර කුමාර අධ්‍යාපනය ලැබුවේ තඹුත්තේගම ගාමිණී විද්‍යාලයෙන් හා තඹුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලයේය. 1988 දී විශ්වවිද්‍යාලය වරම් ලබාගත් එකම සිසුවාද ඔහු වනවා. මේ වන විට සමීක්ෂණවලට අනුව ඉදිරියෙන්ම සිටින අනුර කුමාර දිසානායක මහතාගේ ආදරණීය පවුල පිළිබඳව බොහෝ දෙනෙක් සොයා බලනවා. ඒ පසුගිය දවසක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයක් හේතුවෙනි ඔහු ප්‍රකාශ කොට තිබුණේ අනුර කුමාර මහතාගේ බිරිඳගේ පින්තූරයක් තියෙනව නම් කොහෙන් හරි මට එවන්න, මම ඒ පින්තූරේ මගේ වියදමින් රාමු කරලා අනුරට දෙනවා කියලා විමල් වීරවංශ ප්‍රසිද්ධියේ කියලා තිබුණා. 1982 වසරේ තඹුත්තේගම පැවති ජනරැලියකට සහභාගී වුණ 14 වියේ පසු අනුරට පළමු වරට හා අවසන් වරට ජේවීපී නායක රෝහණ විජේවීර මහතා දුටු බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණා. 1989 ලංකාවේ පැවති භීෂණ තත්ත්වය හමුවේ අනුරගේ නිවසට ගිනිබත් කෙරුණා. තාඩන පීඩන මැන්දේ දේශපාලන ජීවිතයට පැමිණි ඔහුගේ එකම පුතු වන්නේ කසුන් දිසානායකයි. ඔහුගේ බිරිඳ වන්නේ සුරූපී ලීසා මෙල්ලිස්. ඇය කතෝලික තරුණයක් වන නිසා ඔවුන් දෙදෙනාගේ විවාහය රාවතාවත්ත ශුද්ධ වූ එමෝලවල් පල්ලියේදී සිදු කෙරුණා. අනුරගේ එකම පුතු වන කසුන් දේශපාලනයට ඒමට කැමැත්තක් නොදක්වන අතර ඔහු සරලව ජීවත් වෙන්න කැමති පුද්ගලයෙක්. දේශපාලන ජීවිතයේදී ක්‍රියාශීලීම අපේක්ෂකයෙක් වන අනුර මේ වන විට 58 වියෙහි පසු වන අතර ඔහු පවසා තිබුණේ දේශපාලන ලෝකය තුළ මිනිසුන් වෙනුවෙන්ම කැපවී වැඩ කරන බවයි. උගුරුවල ගොවිතැන් කළ ඔහු පාසල් නිවාඩු කාලවල ගමේ මිතුරන් සමග දුම්රියේ වෙළඳාම් කර ඇති ඔහුට පීඩිත ජනතාව එයින් මුදවා ගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන බව ඒ කළ හැකි බවත් අනුර කුමාර දිසානායක මහතා පවසනවා.